දේපති අපි අද සාකච්ඡා කරන්න සෝදානම් වෙන්නේ විනිමය අනුපාත කියන පාඩමේ ඉතිරි කොටස් ටික. මෙම වීඩියෝ නැරඹීමට කලින් ඔබ අනිවාර්යයෙන්ම අපේ ටෙරස් ඉකොනොමික්ස් කියන චැනලේ හරහා අපි යොමු කරලා තිබෙනවා විනිමය අනුපාතික විනිමය අනුපාත පිළිබඳව වීඩියෝ කීපයක්ම. විනිමය අනුපාත 1, විනිමය අනුපාත 1.1, එවගේ විනිමය අනුපාත 2, විනිමය අනුපාත 2.1 ආදී වශයෙන් විනිමය අනුපාත පිළිබඳ කොටස් කීපයක් මූලික කොටස් ඉදිරිපත් කරලා තිබෙනවා. එහෙම වීඩියෝ ඔබ නරඹන්න නැතුව මේ කොටස අධ්‍යයනය කිරීම නැත්නම් මේ වීඩියෝ දැනගැනීම ඔබට යම් ගැටලුකාරී තත්ත්වයක් ඇති කරાવી විනිමය අනුපාතය පිළිබඳව ඔබට යම් නොතේරෙන දැන් මේ වීඩියෝවේදී එකතු වෙන්න පුළුවන්. එනිසා මා කාරණේ කොටෙන් ඉල්ලනවා ඒ වීඩියෝ නරඹලා විනිමය අනුපාත පිළිබඳ මූලික දැනුම ලබාගෙන ඊට පස්සේ විනිමය අනුපාත මේ වීඩියෝ අපි මෙතන කතා කරන්නේ මූර්ත විනිමය අනුපාතය කියන සංකල්පය මේක අවබෝධ වෙන්න නම් ඔබට විනිමය අනුපාත පිළිබඳ මූලික දැනුම තියෙනවා. එනිසා ඒ අවබෝධයත් එක්ක විනිමය අනුපාත අධ්‍යයනය කරන්න කියන එක ඉල්ලා සිටින. ඒ සඳහා ඔබ මේ channel එක subscribe කරලා සීනුව press කරොත් ඔබට පිළිවෙලට මේ වීඩියෝ නැරඹීමේ හැකියාව ලැබෙනවා. මොකද ඔබට ඒවා පිළිවෙලට ඔබේ ජංගම දුරකථනයට එකතු වෙයි. ඒ වගේම විවිධ ප්‍රශ්න පත්‍ර නැත්නම් ආර්ථික විද්‍යාවේ න්‍යායාත්මකව පැහැදිලි කරන්න තියෙන නැත්නම් ගැටලු එව නැත්නම් තර්කානුකූලව වැඩි වශයෙන් පැහැදිලි කළ යුතු විෂය කරුණු මේ ඔස්සේ අපි ඔබට මේ වෙනකොට ගෙනවිත් තිබෙනවා. ඒවත් නැවත අධ්‍යයනය කරන්න කියලා ඔබෙන් ඉල්ලා සිටිමින් අපි අද කොටසට එකතු වෙමු. විනිමය අනුපාත පිළිබඳ ඉදිරි කොටස. ඉතින් දෙවොතේ මේ විනිමය අනුපාත කියන සංකල්පයට ගියාම අපි මෙතෙක් කතා කළා නාමික විනිමය අනුපාතය. දැන් අපි කතා කරන විනිමය අනුපාතයන් මෙතෙන්දී අපි වර්ග දෙකකින් හඳුනා ගන්නවා. එකක් තමයි නාමික විනිමය අනුපාතය. දැන් නාමික විනිමය අනුපාතය කියන එක අපි දැන් දන්නවා. අපි මෙච්චර කල් කතා කරේ නාමික විනිමය අනුපාතය තමයි. ඒක ඍජු කියවීම යටතේ ප්‍රකාශ කරන්නත් පුළුවන්, වක්‍ර කියවීම යටතේ ප්‍රකාශ කරන්නත් පුළුවන්. නාමික විනිමය අනුපාතය තීරණය වන ආකාරයන් අපි සාකච්ඡා කරලා තියෙනවා. ස්ථාවර විනිමය අනුපාත ක්‍රමයට තේ නාමික විනිමය අනුපාතය තීරණය වෙන්නත් පුළුවන්. ඒ වගේම පාවෙන විනිමය අනුපාත ක්‍රමයකට තේ නාමික විනිමය අනුපාතය තීරණය වෙන්නත් පුළුවන්. කෙසේ වෙතත් රටක රටවල් දෙකක් අතර විනිමය අනුපාතය නැත්තම් මුදල් ඒකක උවමාරු වෙන නාමික වශයෙන් ප්‍රකාශනයට පත්න අනුපාතය තමයි නාමික විනිමය අනුපාතය කියලා කියනවා. අපි ඒක මේ වෙනකොට අධ්‍යයනය කරලා අවසන්. ඉතින් විනිමය අනුපාත සම්බන්ධයෙන් අපිට හමුවන තව වැදගත් සංකල්පයක් තමයි මූර්ත විනිමය අනුපාතය. මූර්ත විනිමය අනුපාතය කියන සංකල්පය. ඉතින් මේක මූර්ත විනිමය අනුපාතය කියන සංකල්පය නාමික විනිමය අනුපාතයෙන් වෙනස්. මොකද මේ වෙනස කියන එක අවබෝධ කර ගැනීම සඳහා තමයි අපි මේ සෝදානම වෙන්නේ. මූර්ත කියන වචනේදී අපි ආර්ථිකයේද ඒක පැහැදිලිව දන්නවා. අපි මේ වෙන විටත් මූර්ත සංකල්ප ගණනාවක් කතා කරලා තියෙනවා. විශේෂයෙන් මූර්ත ජාතික නිස්පාදනය නැත්නම් මූර්ත නිමෙවුම ගන්න ආකාරය. ඒතර මූර්ත නිමෙවුම කතා කරනකොට අපි කතා කරේ මූර්ත නිමෙවුම කියලා කියන්නේ මිලේ බලපෑම ඉවත් කිරීමෙන් ලබා ගන්න නිමෙවුම වටනවා. ඒ වගේම තමයි නාමික විනිමය අනුපාතයට මිල මට්ටමේ සිදුවන බලපෑම රටවල් අතර නාමික විනිමය අනුපාතය මගින්ම අපිට විනිමය අනුපාතය වෙනස් වීම පැහැදිලි කරන්න බෑ. විනිමය අනුපාතයේ වෙනස් වීමක ප්‍රතිඵල පැහැදිලි කිරීම සඳහා අනිවාර්යයෙන්ම පැවතිය යුතු දෙයක් තමයි නැත්නම් හඳුනාගත යුතු දෙයක් තමයි මූර්ත විනිමය අනුපාතය කියන සංකල්පය. ඒ නිසා මූර්ත විනිමය අනුපාතය කියන සංකල්පය ගොඩනගලා තියෙන්නේ රටවල් දෙකක නාමික විනිමය අනුපාතයට දෙරටේ මිල මට්ටමින් කවර බලපෑමක් ඇති විය හැකිද කියන සංකල්පය නැත්නම් ඒ කරුණ පැහැදිලි කිරීම සඳහා. එනිසා අපි කියනවා මූර්ත විනිමය අනුපාතය යනු නාමික විනිමය අනුපාතයට
දෙරටේ මිල මට්ටමේ ඇතිවන බලපෑම නැත්නම් මිල මට්ටම් රටවල් දෙකේ මිල මට්ටම් අතර අනුපාතය ගැලපීමෙන් සකසනු ලබන නැත්නම් හඳුනා ගන්නා විනිමය අනුපාතය මූර්ත විනිමය අනුපාතයයි කිය. මේක මෙහෙම කියුවට අපිට ටිකක් තේරුම් ගන්න අමාරුයි. ඒ නිසා අපි පොඩි ගණනය කිරීමක් සහ මේ මූර්ත විනිමය අනුපාතය සංකල්පය ගණනය කරන්නේ කොහොමද කියන එක පිළිබඳව කිසියම් අවබෝධයක් ලබා ගැනීම වැදගත් වෙනවා. කොහොමද එනම් මූර්ත විනිමය අනුපාතය ගණනය කරන්නේ? මූර්ත විනිමය අනුපාතය ගණනය කරන්න මේ වගේ ප්‍රකාශනයක් අපිට ගොඩනගන්න පුළුවන්. මූර්ත විනිමය අනුපාතය සමානයි නාමික විනිමය අනුපාතය නාමික විනිමය අනුපාතය වැඩි කිරීම දේශීය මිල මට්ටම බෙදීම විදේශ රටේ මිල මට්ටම විදේශීය මිල මට්ටම් දැන් මේ වෙනකොට මිල මට්ටම් පිළිබඳ අවබෝධය ඔබට ඇති කියලා මම හිතනවා. මිල මට්ටම් පිළිබඳ අවබෝධයක් නැත්නම් මිල මට්ටම කියන එකකේ පිළිබඳ ඔබ නැවත අධ්‍යයනය කළ යුතු වෙනවා. තවත් විදිහකින් කිව්වොත් NER වැඩි කිරීම දේශීය මිල මට්ටම PD විදේශීය මිල මට්ටම අපි PF කියලා සංකේතවත් කළොත් අන්න මේ වගේ ප්‍රකාශනයකට අපිට යන්න පුළුවන්. දැන් පොඩ්ඩක් තේරුම් ගන්න ඕනේ මේ මෙතෙන්ට එන්න කලින් අපි මෙහෙම නිකන් හිතා මේ ප්‍රකාශනයට එන්න කලින් මූර්ත විනිමය අනුපාතයේ තාත්වික ස්වභාවය, තර්කානුකූල ස්වභාවය, ප්‍රායෝගික ස්වභාවය හඳුනා ගන්න අපිට සරල උදාහරණ කීපයකට එන්න පුළුවන්. අපි නිකමට හිතමු රටවල් දෙකක් අතර නාමික විනිමය අනුපාතයේ වෙනසක් වෙලා නැහැ. නාමික විනිමය අනුපාතයේ නොවෙනස්ව පවතිනවා කියලා මොහොතකට හිතමු. උදාහරණයක් විදිහට ඇමරිකාව සහ ශ්‍රී ලංකාව අතර තියෙන නාමික විනිමය අනුපාතය ඩොලර් එකක් සමානයි රුපියල් 150ක් වශයෙන් පවතිනවා කියලා අපි හිතමු. මෙහෙම තියෙන අවස්ථාවකදී ශ්‍රී ලංකාවේ භාණ්ඩ මිල ඉහළ යමක් ඇති වෙන ඉහළ යාමක් සිදු වුණා. අපි කියන උද්ධමනයක් ඇති වුණා. මිල මට්ටම ඉහළ යාමක් සිදු වුණොත් එතකොට අපි අපනයනය කරන භාණ්ඩවල මිල මට්ටම ඉහළ යනවා. අපි අපනයනය කරන තේවල වටිනාකම ඉහළ යනවා. අපි අපනයනය කරන ඇඟලුම් වල වටිනාකම ඉහළ යනවා. අපි ලබා දෙන සේවාවන් වල වරාය ගුවන් සේවා ආදී සේවාවන් වල මිල ගණන් ඉහළ යනවා. ඇමරිකාවේ මිල භාණ්ඩ හා සේවල මිල මට්ටමේ වෙනස් වීමක් සිදු නොවුණොත් නාමික විනිමය අනුපාතයේ වෙනස් වීමක් සිදු නොවුණොත් දැන් ඔබ හිතන්න විදේ නැත්නම් ඇමරිකානුවන්ට අපේ භාණ්ඩ මිල ඉහළ අගයකට තමයි ගන්න වෙන්නේ. උදාහරණයක් විදිහට අපි ඩොලර් එකක් සමානයි රුපියල් 150ක් කියන විනිමය අනුපාතය සැලකිල්ලට ගත්තේ ඩොලර් එකක් සමානයි රුපියල් 150ක් නම් අපි නිකන් හිතමුකෝ අපේ රටේ තේ ඒකකයක මිල රුපියල් 150ක් කියලා. එතන තේ ඒකකයක මිල රුපියල් 150ක් තිබෙද්දී අපි තේ ඒකකයේ අපනයනය කරාම ඒගොල්ලෝ අපිට ගෙවන්න ඕන ඩොලර් එකක්. අපේ භාණ්ඩයේ තොගේ භාණ්ඩ පැසේ වටිනාකම තමයි රුපියල් 150ක් වටිනා තේ තොගයක් අපි ඇමරිකාවට දුන්නොත් මේ විනිමය අනුපාතය යටතේ යාළුවෝ අපි ඩොලර් එකක් ගෙවනවා. එතකොට යම් දෙයකින් අපේ භාණ්ඩ මිල ඉහළ ගියොත් එහෙම. උදාහරණයක් විදිහට අපේ තේ ඒකකයක මිල 150යි කියන්නේ ඒ තේ ඒකකයේ මිල රුපියල් 200ක් විදිහට රට අභ්‍යන්තර ඉහළ යනවා. මොනවා හරි හේතුවක් නිසා රට අභ්‍යන්තරයෙන් භාණ්ඩ මිල ඉහළ යන්න පුළුවන්. මොනවා හරි හේතුවක් නිසා රට අභ්‍යන්තරයේ භාණ්ඩ මිල ඉහළ යාම නිසා තේ පැසේ නැත්නම් තේ ඒකකයේ මිල රුපියල් 200කට ඉහළට 150යි. දැන් ඇමරිකාවට අපි මේ භාණ්ඩ ප්‍රමාණය අපනයනය කරද්දී අපි ඒක තක්සේරු කරන්නේ රුපියල් 200ක් විදිහට. දැන් ඇමරිකානුවන්ට පැහැදිලිවම පේනවා එහෙනම් ඩොලර් එකකට වඩා ඩොලර් එකක් දුන්න වටිනාකම 150 නමුත් මේක වටිනාකම දැන් 200ක්. එතකොට ඒගොල්ලන්ට අපි තේ ඒකකයේ ගන්න වැඩිපුර රුපියල් වැඩිපුර ඩොලර් ප්‍රමාණයක් දෙන්න වෙනවා. ඒ කියන්නේ අර තේ ඒකකයේ වටිනාකම ඩොලර් එකකට වඩා වැඩි වෙනවා. කෙටියම කිව්වොත් රට අභ්‍යන්තරයේ උද්ධමනයක් පවතින විට නාමික විනිමය අනුපාතයේ වෙනස් වීමක් වෙන්නේ නැතුව ඒ රටේ භාණ්ඩ මිල වෙනස් වීමක් වෙන්නේ නැතුව අපේ භාණ්ඩ මිල විතරක් ඉහළ යාමකදී ඒගොල්ලන්ට නැත්තම් විදේශිකයන්ට අපේ භාණ්ඩ මිල ඉහළ යන ආකාරයක් දැක්කා.
එතකොට ඒගොල්ලෝ මොකද කරන්නේ? අපේ භාණ්ඩ ඉල්ලුමෙන් ඈත්ද? ඕකනේ ඇත්ත කතාව. අපේ භාණ්ඩ ඉල්ලුමෙන් ඈත්ද? එතකොට ඊට වඩා අඩු මිලට තරගකාරී වෙළඳපළේ වෙනවා. භාණ්ඩ වෙනත් රටවලින් භාණ්ඩ ඉල්ලුම් කරන්න ඒගොල්ලන්ට හැකියාව තිබෙනවා. නැත්නම් රට අභ්‍යන්තරයේ භාණ්ඩ මිල ඉහළ යාමක් සිදු වුණොත් ඒක අපේ අපනයන වලට ඉතාම හානිකර වෙනවා කියන එක තමයි මේකෙන් පැහැදිලි කරන්නේ. නැත්නම් මේ කතාව නාමික විනිමය අනුපාතයටත් එක්ක කොහොමද බලපාන්නේ කියලා පැහැදිලි කරන්න තමයි මූර්ත විනිමය අනුපාතය කියන සංකල්පය අරන් තියෙන්නේ. ඒත් මූර්ත විනිමය අනුපාතයයි නාමික විනිමය අනුපාතය සංසන්දනය කරපුවාම රටකට මේ මූර්ත විනිමය අනුපාතය සිදු වෙලා තියෙන වෙනස් වීම එහෙම නැත්නම් මිලෙන් ඇති වෙලා තියෙන බලපෑම මත නාමික විනිමය අනුපාතය අපි කියන අධිතක්සේරු වීමක් හෝ උණතක්සේරු වීමක් වෙන්න පුළුවන්. එනිසා අපි ඒ කතාව තේරුම් ගන්න කලින් මූර්ත විනිමය අනුපාතය පොඩ්ඩක් ගණනය කරලා බලමු. දැන් ඩොලර් එකක් සමානයි රුපියල් 150යි නම් රුපියලක් කියන්නේ නේද විනිමය අනුපාතය රුපියල් එකක් කියලා කියන්නේ ඩොලර් 150න් එකක්. ඒ කියන්නේ මෙයා බෙරුව 0.0006ක් වෙයි. බෙදලා බලන්න. 0.0006. ඒ කියන්නේ රුපියලක වටිනාකම ඩොලර් 0.0006යි. දැන් අපි මූර්ත විනිමය අනුපාතය ගණනය කරන උදාහරණයක් ගමු. අපි හිතමුකෝ අපේ රටේ මිල මට්ටම තියෙනවා 110ක්. මිල දර්ශකයේ අගය තමයි අපි මෙතන පොතේ ගන්න. උද්දමන අනුපාතය නෙමෙයි. උද්දමන අනුපාතය නෙමෙයි මිල දර්ශකයේ අගය. ශ්‍රී ලංකාවේ මිල මට්ටම වලින් ජාතික පාරිභෝගික මිල දර්ශකය නම් ජාතික පාරිභෝගික මිල දර්ශකයේ අගය. විදේශ රටේ නැත්නම් ඇමරිකාවේ මිල මට්ටම අපි හිතමුකෝ 220යි කියලා. දැන් අපිට නාමික විනිමය අනුපාතය මූර්ත විනිමය අනුපාතය ගණනය කරන්න පුළුවන්. මෙයා 150න් එකක් වැඩි කිරීම නැත්නම් අපිට පුළුවන් 0.0006යි කියලා මෙතෙන්ට ගන්න. නාමික විනිමය අනුපාතය කියන්නේ දේශීය මුදල් ඒකකයේ විදේශ අගය තමයි අපි මෙතෙන්ට ඇතුළත් කරන්නේ. 150න් එකක් වැඩි කිරීම 110 බෙදීම 220ක්. උතර අපිට පිළිතුර ලැබෙනවා ඇති 0.0003 කියලා. දැන් නාමික විනිමය අනුපාතයට අනුව දේශීය මුදලේ විදේශාගයේ 0.0006ක් වෙද්දී මූර්ත විනිමය අනුපාතයට දේශීය මුදලේ විදේශාගය 0.0003ක් වෙනවා. මෙහෙම වුණේ ඇයි? විදේශීය මිල දර්ශකය නැත්නම් මිල මට්ටම 110ක් වෙද්දී විදේශ රටේ මිල මට්ටම 220ක් වෙලා. කියන්නේ රට අභ්‍යන්තරයේ දේශීය මිල මට්ටම අපේ මිල මට්ටමට වඩා විදේශ රටවල මිල මට්ටම ඉහළකට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා තමයි මේ නාමික විනිමය අනුපාතයට අමූර්ත විනිමය අනුපාතය අඩු වෙලා තියෙන්නේ. දැන් මේකෙන් ඔබට පැහැදිලි වෙනවා නාමික විනිමය අනුපාතය මූර්ත විනිමය අනුපාතයට සමාන වෙන්න නම් මේ ප්‍රකාශන දිහා බැලුවොත් ඔබට පේනවා නාමික විනිමය අනුපාතයට මූර්ත විනිමය අනුපාතය ගණනය කරන්නේ මෙහෙමනම් මෙයා නාමික විනිමය අනුපාතයට සමාන වෙන්න නම් දේශීය මිල හා විදේශ රටේ මිල මට්ටම සමානව තියෙන්න ඕන. නමුත් දේශීය ආර්ථිකයේ සහ විදේශ ආර්ථිකයේ මිල මට්ටම් වෙනස් වන විට මූර්ත විනිමය අනුපාතය සහ නාමික විනිමය අනුපාතය අතර වෙනසකට ගන්නවා. මූර්ත විනිමය අනුපාතය වෙනස් වෙන්නකෝ මූර්ත විනිමය අනුපාතය පහළ යන්න පුළුවන් මූර්ත විනිමය අනුපාතය ඉහළ යන්න පුළුවන්. දැන් මෙතන තේරුම් ගන්න ඕනේ මූර්ත විනිමය අනුපාතය පහළ යනවා නම් පහළ යන්නේ ඇයි? මූර්ත විනිමය අනුපාතය පහළ යාමට බලපාන ප්‍රධාන හේතු ඔබට මේ ප්‍රකාශනය ඔස්සේ කියන්න පුළුවන්. මේ ප්‍රකාශනයේදී හරියට බැලුවොත් ඔබට කියන්න පුළුවන් රටක මූර්ත විනිමය අනුපාතය පහළ යන්න ප්‍රධාන හේතු තුනක්. වගේම මූර්ත විනිමය අනුපාතය ඉහළ යාමට බලපාන ප්‍රධාන හේතු තුනක් ඔබට පැහැදිලි කරන්න පුළුවන් වෙන්න ඕනේ කටපාඩම් කිරීමකින් තොරව. මේ බලන්න මූර්ත විනිමය අනුපාතය කියන්නේ නාමික විනිමය අනුපාතය වැඩි කිරීම දේශීය මිල මට්ටම හා විදේශීය මිල මට්ටම අතර අනුපාතය නම් මූර්ත විනිමය අනුපාතය පහළ යන්න බලපාන එක හේතුවක් තමයි දේශීය මිල මට්ටමත් විදේශ මිල මට්ටමත් වෙනස් නොවේ තිබියදී මෙයා වෙනස් වෙන්නේ නැතුව
නාමික විනිමය අනුපාතය ක්‍රමයෙන් පහළ යනවා නම් ඒ කියන්නේ දේශීය මුදලේ විදේශ අගේ ක්‍රමයෙන් පහළ යන ස්වභාවයක් ඇති වුණොත් මූර්ත විනිමය අනුපාතය පහළ යනවා. ඒ කියන්නේ NER කියන අගය අඩු වුණොත් මේ දෙන්න වෙනස් වෙන්නේ නැතුව තියෙද්දී මූර්ත විනිමය අනුපාතය අනිවාර්යයෙන්ම පහළ යන්න පුළුවන්. එතකොට NER පහළ යන්නේ ඇයි? NER පහළ නාමික විනිමය අනුපාතය පහළ යන්න හේතුව අපි නාමික විනිමය අනුපාතයට විශේෂයෙන් පාවෙන විනිමය අනුපාත ක්‍රමයකට පැහැදිලි කරා විනිමය ඉල්ලුම අඩුවෝ සැපයුම් බලපෑම් මත. එතකොට අපි එක පැහැදිලි කරලා දෙන්නේ වගේ හේතුවක් මත නාමික විනිමය අනුපාතය පහළ ගියොත් වෙනස් වුනොත් අනිවාර්යයෙන් මූර්ත විනිමය අනුපාතය පහළ යනවා ලැබෙන පිළිතුර. නමුත් ඊට වඩා වැදගත් දෙය තමයි නාමික විනිමය අනුපාතය වෙනස් වෙන්නේ නැතුව මම කියන්නේ මූර්ත විනිමය අනුපාතය පහළ යාමට බලපාන දෙවන කාරණා. දෙවන හේතුව නාමික විනිමය අනුපාතයේ වෙනස් වීමක් නැතුව PF වල විදේශ රටේ මිල මට්ටමේ වෙනස් වීමකින් තොරව මේ දෙන්න ස්ථාවර තිබුණොත් මෙයාගේ පහළ යාමක් සිදු වෙනවා. දේශීය මිල මට්ටමේ පහළ යාමක් සිදු වුණොත් මේ ප්‍රකාශනය සුළු කිරීමෙන් ලැබෙන අගය පහළ යනවා. ඒ කියන්නේ මූර්ත විනිමය අනුපාතය පහළ යනවා. එහෙම නැතිනම් නාමික විනිමය අනුපාතය වෙනස් වෙන්නේ නැතුව දේශීය මිල මට්ටම වෙනස් වෙන්නේ නැතුව විදේශ රටේ මිල මට්ටම ඉහළ යාමක් සිදු වුණොත් එහෙම ඒත් මූර්ත විනිමය අනුපාතය පහළ යනවා. එහෙනම් මූර්ත විනිමය අනුපාතය පහළ යාමට බලපාන හේතු මොනවාද? 1. දේශීය මිල මට්ටම සහ විදේශ මිල මට්ටම නොවෙනස්ව පවතිමින් නාමික විනිමය අනුපාතය පහළ යාම. 2. දේශීය මිල මට්ටම සහ නාමික විනිමය අනුපාතය නොවෙනස්ව පවතින විට විදේශ රටේ මිල මට්ටම ඉහළ යාම. මෙයා වැඩි වෙනවා. 3. නාමික විනිමය අනුපාතය සහ විදේශ මිල මට්ටම නොවෙනස්ව පවතින විට දේශීය මිල මට්ටම පහළ යාම. එතකොට නාමික විනිමය අනුපාතයට වඩා මූර්ත විනිමය අනුපාතය පහළ යනවා නම් ඒකට බලපාන ප්‍රධානතම සාධකයක් තමයි එක්කෝ දේශීය ආර්ථිකයේ මිල මට්ටම පහළ යාම නැත්නම් විදේශ ආර්ථිකයේ මිල මට්ටම ඉහළ යාම කියන කාරණා දෙක. කාරණා තුනක් තියෙනවා. එයින් වැදගත් කාරණා දෙකක් තමයි දේශීය මිල මට්ටම පහළ යන්න ඕනේ නැත්නම් විදේශ මිල මට්ටම ඉහළ යාම සිදුවිය යුතුයි. මෙන්න මෙතනදී අපි කියනවා මෙවැනි තත්ත්වයක් ඇති වෙයි කියන්නේ රටක මූර්ත විනිමය අනුපාතය පහළ යනවා කියලා කියන්නේ ඒක රටක අපනයනවලට වාසිය. මූර්ත විනිමය අනුපාතය පහළ යනවා කියන්නේ එක්කෝ ඒකට බලපාලා තියෙන ප්‍රධාන හේතුවක් තමයි රටක දේශීය මිල මට්ටම පහළ යාම. මේ නිසා දේශීය භාණ්ඩ ඉල්ලුම වැඩි වෙනවා. අපනයන තරගකාරී තිහල යනවා. වැඩි අපනයන ප්‍රමාණයකට රටකට යන්න පුළුවන්. හරි සරල සංකල්පයක් මේ ප්‍රකාශන දිහා බලපුවම අපිට ඒක කියන්න පුළුවන්. රටක නාමික විනිමය අනුපාතයට වඩා මූර්ත විනිමය අනුපාතය අඩු වෙනවා. පහළ ගිහිල්ලා තියෙනවා නම් එවැනි අවස්ථාවකදී අපි කියනවා අන්න අපනයන ධෛර්යමත් වෙන්න ඒක එක හේතුවක්. කියන්නේ රටේ මිල මට්ටම් පහළ යාමක් නිසා විදේශ රටවලින් දේශීය ආර්ථිකයේ භාණ්ඩ හා සේවා වලට තියෙන ඉල්ලුම ඉහළ යාමක් සිදු වෙනවා. ඉතින් මේක හරි අපි කියන ගෙවුම්ශේෂ ලේඛනයේ යහපත් බලපෑමක් ඇති වෙනවා. ගෙවුම්ශේෂ ලේඛනයට යහපත් බලපෑමක් ඇති වෙනවා. මෙන්න මෙතනදී හරි වැදගත් දෙයක් කියනවා පොතේ. මේක හරියට තේරුම් ගන්න නාමික විනිමය අනුපාතයට වඩා මූර්ත විනිමය අනුපාතය මේ නාමික විනිමය අනුපාතයේ 0.0006ක් වෙද්දී මූර්ත විනිමය අනුපාතයේ 0.0003ක් නම් මේ විදිහට නාමික විනිමය අනුපාතයට වඩා මූර්ත විනිමය අනුපාතය පහළ අගයක් ගන්න අවස්ථාවකදී අපි කියනවා නාමික විනිමය අනුපාතය ඕනතක්සේරුවට ලක්වීමක් වෙනවා කියලා. නාමික විනිමය අනුපාතය ඕනතක්සේරුවට ලක් කරනවා. අඩුතක්සේරුවට ලක් කරනවා. તો නාමික විනිමය අනුපාතය ඕනතක්සේරු වීමක් කියලා කියන්නේ ඒක ගෙවුම්ශේෂ ලේඛනයට යහපත්. ගෙවුම්ශේෂ ලේඛනයට යහපත් බලපෑමක් ඇති වෙනවා. ඒකට හේතුව තමයි නාමික විනිමය අනුපාතය මූර්ත විනිමය අනුපාතයට සාපේක්ෂව ඕනතක්සේරු වීමක් කියලා කියන්නේ ඒකට ප්‍රධාන හේතුවක් තමයි දේශීය මිල මට්ටම ඇති කරන යහපත් බලපෑම නැත්නම් දේශීය මිල මට්ටම පහළ අගයක් නිසා එවැනි තත්ත්වයක් ඇති වෙයි. ඒ නිසා අපි කියන බොහෝ විට
මූර්ත විනිමය අනුපාතය පහළා ගයක් ගැනීම නිසා නාමක විනිමය අනුපාතයේ වුණතක් සේරු වෙන්න පුළුවන් ඒක ගෙවුම් සෙස ලේඛනයේ යහපත් ඒ කියන අපනයන ධෛර්යමත් කිරීමට හේතුව ගෙවුම් සෙස ලේඛනයේ යහපත් කියලා කියන අපනයන ආදායම ඉහළ යන ඒ වගේ වාසියක් ඇති වෙනවා හොඳයි ඊළඟටත් බලමු එහෙනම් විනිමය අනුපාත මූර්ත විනිමය අනුපාතය ඉහළ යාමක් කියන්නේ මොකක්ද මූර්ත විනිමය අනුපාතය ඉහළ යනවා කියලා කියන්නේ මේක අනිත් පැත්ත එහෙනම් සරලව मूर्त विनिमयानुपातेलपान प्रधान कारण දේශීය මිල මට්ටම හා විදේශ මිල මට්ටම නොවෙනස්ව පවතින විට නාමික විනිමය අනුපාතය ඉහළ යාම. එයාගේ වැඩිවීමක් වෙලා තියෙනවා. දේශීය මුදල විදේශාගේ වැඩි වෙලා තියෙනවා. එහෙම නැත්නම් නාමික විනිමය අනුපාතය නොවෙනස්ව පවතින විට දේශීය මිල මට්ටම නාමික විනිමය අනුපාතය සහ විදේශ මිල මට්ටම දෙකම ස්ථාවරව පවතින විට දේශීය මිල මට්ටම ඉහළ යාම. දේශීය මිල මට්ටම ඉහළ ගියොත් මූර්ත විනිමය අනුපාතය නාමික විනිමය අනුපාතයට වඩා ඉහළ යනවා. එහෙම නැත්නම් තුන්වෙනි කාරණාව නාමික විනිමය අනුපාතයත් දේශීය මිල මට්ටමත් ස්ථාවර තිබේදී විදේශ ආර්ථික මිල මට්ටම පහළ යනවා. එතකොට මූර්ත විනිමය අනුපාතය ඉහළ යනවා. එතකොට මූර්ත විනිමය අනුපාතයක් නම් ඉහළ ගයක් ගන්නවා කියලා කියන්නේ අපේ රටේ උද්දමනයක් පවතිනවා කියන එක තමයි ඒක විඤ්ඤාණයෙන් කියන්නේ. එතකොට අපි අපනායන කරේ එක දැඩි ලෙස හිත කරා. එතන නාමික විනිමය අනුපාතයට සාපේක්ෂව මූර්ත විනිමය අනුපාතය ඉදලාගයක් වෙන තිබේ නම් අපි ඒකට කියනවා විනිමය අනුපාතය අධිතක්සේරු වීමක් වෙනවා. එතකොට ඔබට පැහැදිලි මූර්ත විනිමය අනුපාතය ගණනය කිරීමෙන් නාමික විනිමය අනුපාතයට මිල මට්ටමින් ඇති කරලා තියෙන බලපෑම කොච්චරද කියලා. මේ අධිතක්සේරු වීම මූණතක්සේරු වීම කියන කාරණා දෙක බලුවොත් නාමික විනිමය අනුපාතය අධිතක්සේරු වීමක්ද වෙලා තියෙන්නේ නාමික විනිමය අනුපාතය උණතක්සේරු වීමක්ද වෙලා තියෙන්නේ කියලා හරියට හඳුනාගත්තොත් එයින් ගෙවුම් සේස ලේඛනයට ඇති කරන බලපෑම පැහැදිලිව හඳුනා ගන්න පුළුවන් එහෙනම් නාමික විනිමය අනුපාතය අධිතක්සේරු වීමක් කියලා කියන්නේ පැහැදිලිවම මූර්ත විනිමය අනුපාතය ඉහළ යාමක් මූර්ත විනිමය අනුපාතය ඉහළ යාමක් වෙනවා කියන්නේ දේශීය මිල මට්ටම ඉහළ යාමක් නිසා හටගත් දෙයක් විය හැකි එවැනි අවස්ථාවකදී मेतने मट पेहदरी करोनी पुते मत करना अपे इस्तावर विनिमय अनुपात क्रम पिलीबंध पेहदरी किरी मेदी इस्तावर विनिमय अनुपात क्रम आवासी पेहदरी कला इतने इस्तावर विनिमय अनुपात क्रम चटते विनिमय अनुपात अति तक सेरवी मको ऊन तक सेरवी मे हेकि पेहदरी कला पेहदली विनिमय अनुपात अति तक सेरवी मको उन तक सेरवी मे रटवल देखे मिल मट्टल वेनास्वी मिधुन विट मेतन पेहदरी इतकोट नामिक विनिमय अनुपात मिल मट्टमे वेनास्वी मग वेनास्वी मिधु नो नोकिस्तावर पेवत नो එක්ක විනිමය අනුපාතේ මූර්ත විනිමය අනුපාතයට සාපේක්ෂව එය අධි තක්සේරු වෙන්න පුළුවන් එහෙම නැත්නම් ඕන තක්සේරු වෙන්න පුළුවන් දැන් ස්ථාවර විනිමය අනුපාත ක්‍රමයක් කියලා කිව්වේ නම්ම විනිමය අනුපාත ක්‍රමය වගේ නිතර වෙනස් වෙන්නේ නැහැ එහෙනම් මෙතන NER ස්ථාවරයි මූර්ත විනිමය ස්ථාවර විනිමය අනුපාත ක්‍රමයක් යටතේ නාමික විනිමය අනුපාත ස්ථාවරෝ තිබේදී දෙරටේ මිල මට්ටම් වෙනස් වීමත් එක්ක නිතරම අධි තක්සේරුවීමක් හෝ උණ තක්සේරුවීමක් වෙන්න පුළුවන්. ඒ නිසා ස්ථාවර විනිමය අනුපාත ක්‍රමයක් යටතේ විනිමය අනුපාතය අධි තක්සේරුවීම් හෝ උණ තක්සේරුවීම් විය හැකි කියලා කිව්වේ. සරලව අධි තක්සේරුවීමක් සිදුවීමෙන් ගෙවුම් සේස ලේඛනයට යහපත් වෙනා වගේම උණ තක්සේරුවීමක් යහපත් වෙන්න පුළුවන්. හොඳයි. ඊළඟට අපි යොමු වෙනවා සපල විනිමය අනුපාතය කියන සංකල්පයට. सफल विनिमय अनुपाते तात्विकव विनिमय अनुपातेट पुदु अगया क्लबागे नीम सफल आरक्षण अनुपाते
නේද? සපල ඉල්ලුම මේ වචන ඔබ දන්නවා. සපල කියලා කියන්නේ තාත්වික ස්වභාවය නිරූපණය වන අවස්ථාව. දැන් රටවල් අතර විනිමය අනුපාතය පැහැදිලි කරද්දී එක රටක් සමග විතරක් නෙවෙයිනි ගනුදෙනු කරන්න. අපි අධ්‍යයනය කරද්දී ඇමරිකානු ඩොලරයට සාපේක්ෂ රුපියල මෙහෙමයි කියලා උදාහරණයක් විදියට ගත්තට ශ්‍රී ලංකාව, ඇමරිකාව, ඉන්දියාව, චීනය, ජපානය වැනි විවිධ ආර්ථිකයන් සමග ගනුදෙනු කරනවා. එතකොට එක් එක් රටවල් සමග තීරණය වන විනිමය අනුපාතය එකිනෙකට වෙනස්. එතකොට සපල විනිමය අනුපාතය කියන සංකල්පය අරගෙන එන්නේ මේ කියන රටවල් කීපයක විනිමය අනුපාතයන් සැලකිල්ලට අරගෙන ඒ සියල්ලටම පොදු විනිමය අනුපාතිකයක් ප්‍රකාශ කිරීම සඳහා. මේක පැහැදිලි කරන්න ඔබ පහත වගුවට අවධානය යොමු කරන්න. මේ වගුව අධ්‍යයනය කිරීමෙන් මොකද්ද සපල විනිමය අනුපාතය කියන සංකල්ප ඔබට පැහැදිලි කරගන්න පුළුවන්. සපල විනිමය අනුපාතයත් පැහැදිලි කරන්න පුළුවන් ප්‍රධාන පාර්ශ්ව නැත්නම් ප්‍රධාන පැති දෙකකින්. එකක් නාමික සපල විනිමය අනුපාතය, අනික මූර්ත සපල විනිමය අනුපාතය. તો නාමික විනිමය අනුපාතය මූර්ත විනිමය අනුපාතය කියන එක අපි දැන් දන්නවා. එහි සපලාගේ එහෙම නැත්නම් මධ්‍යස්ථාගය ගණනය කිරීම සඳහා පහත වගුවට ඔබට අවධානය යොමු කරන්න පුළුවන්. මෙහි ඔබ අඳුන ගන්න පළවෙනි තීරුවේ තියෙනවා ඇමරිකා එක්සත් ජනපදය, ඒ කියන්නේ ශ්‍රී ලංකාව ගනුදෙනු කරන රටවල් කීපයක්. එක්සත් රාජධානිය, ඉන්දියාව, චීනය, ජපානය. දෙවෙනි තීරුවේ තියෙන්නේ ඒ ඒ රටවල් සමග තීරණය විය හැකි විනිමය අනුපාතයන් පිළිබඳ උපකල්පිතාගයන් ටිකක්. ඇමරිකා එක්සත් ජනපදයක් සමග ඩොලර් එකක් රුපියල් 150, එක්සත් රාජධානී සමග ස්ටර්ලින් පවුම් එකක් රුපියල් 200ක් විදිහට තියෙනවා. ඉන්දියාව රුපියල් ඉන්දියානු රුපියල් එකක්, ශ්‍රී ලංකා රුපියල් 3ක් විදිහට සටහන් වෙනවා. චීනයේ යුවාන් එකක් රුපියල් 2ක් විදිහට සටහන් වෙනවා. ජපානයේ යෙන් එකක් රුපියල් 2ක් විදිහට සටහන් වෙනවා. එතකොට මේ විනිමය අනුපාත සමූහයක්. එතකොට මේ විනිමය අනුපාත සමූහය අරගෙන එක් විනිමය අනුපාතයකින්, එහෙම නැත්නම් මේ රටවල් විනිමය අනුපාත සියල්ලටම තනි පොදු විනිමය අනුපාතයක් ප්‍රකාශයට පත් කරනවා නම් ඒක සපල විනිමය අනුපාතය. අපි ඒකට කියනවා නාමික සපල විනිමය අනුපාතය. නාමික විනිමය අනුපාතයන් සමූහයක් සැලකිල්ලටගෙන ඒ සඳහා පොදු මධ්‍යස්ථ අගයක් විනිමය අනුපාතයක් ප්‍රකාශයට පත් කරනවා නම් එය නාමික සපල විනිමය අනුපාතයයි. එතකොට ඒ මධ්‍යස්ථ අගය නැත්නම් නාමික සපල විනිමය අනුපාතය ගණනය කරන්නේ කොහොමද? මෙතනදී විනිමය අනුපාතයන් ටික එකතු කරලා රටවල් සංඛ්‍යාවෙන් බෙදීම කියන සරල ක්‍රමවේදයට අපිට යන්න බෑ. ඒකට හේතුව තමයි ශ්‍රී ලංකාව නැත්නම් දේශීය ආර්ථිකය ඒ ඒ රටවල් සමග ගනුදෙනු කරන ප්‍රමාණයන් වෙනස්. උදාහරණයක් විදිහට ඉන්දියාව ශ්‍රී ලංකාව අතර සිදුවන වෙළඳ ගනුදෙනු වලට වඩා ජපානයයි ශ්‍රී ලංකාව අතර සිදුවන වෙළඳ ගනුදෙනු ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන්. මේ නිසා ඒ ඒ රටවල් වලට කිසියම් බර තැබීමක් නැත්නම් ඒ ගනුදෙනු ප්‍රමාණය මත කිසියම් වටිනාකමක් ලබා දිය යුතුයි. ඒ නිසා විදේශ වෙළඳාම මත කිසියම් බර තැබීමක් කියලා බර තැබූ අගයක් ඔබට තුන්වෙනි තීරුවේ පෙන්වුම් කරනවා. ඇමරිකාවේ ගනුදෙනු ප්‍රමාණය මත දීලා තියෙන බර තැබීම 30ක්. එක්සත් රාජධානී බර තැබීම 20ක්. ඉන්දියාව සමග කරන ගනුදෙනු ප්‍රමාණය අනුව ඇති බර තැබීම 40ක්. චීනය සමග 8ක්. ජපානය සමග බලදෙන බර තැබීම් දීලා තියෙනවා 2ක්. බර තැබූ අගයන්ගේ එකතුව 100ට සමාන විය යුතුයි. 100ට මෙච්චරක් විදිහට තමයි බර තැබීම කරන්නේ. ඒ අනුව බර තැබූ අගය නාමික විනිමය අනුපාතයෙන් ගුණ කළ විට ඔබට හතරවෙනි තීරුවේ පේනවා බර තැබූ අගයයි නාමික විනිමය අනුපාතයයි ගුණ කිරීමෙන් ලබාගත් අගයයි. එතකොට ඔබට පේනවා රුපියල් 150ක් ඩොලර් එකක් රුපියල් 150කින් 150 30න් වැඩි වුණාම 4500යි, 220න් වැඩි වුණාම 4000යි, 3 40න් වැඩි වුණාම 120යි, 2 8න් වැඩි වුණාම 16යි,
දෙක දෙකෙන් වැඩි වුණාම 4යි. මේ විදිහට ඒ එකතු ඒ බර තැබූ අගයන් සහ නාමික විනිමය අනුපාතයේ දේශීය මුදලේ අගය වැඩි කිරීමෙන් ලබාගත් අගයන්ගේ එකතුව 8640. ඒ අනුව 8640 බර තැබූ මුළු අගයෙන් නැත්නම් 100න් බෙදුව විට ගන්න පුළුවන් නාමික විනිමය අනුපාතයේ සඵල අගය නැත්නම් මධ්‍යස්ථ අගය. මේක තාත්විකයි. ඒකට හේතුව තමයි AA රටවල්වල වෙළඳාමේ ප්‍රමාණය අනුව බර තැබීමක් කරලා තමයි අපි මේ මධ්‍යස්ථය ගත්තේ. එහෙම නැත්නම් එකපාරම අපි විනිමය අනුපාත ටික එකතු කරලා වටිනාකම එකතු කරලා රටවල් ගණන් බෙදුවොත් සෑම රටකටම සමාන අගයක් ලබා දුන්නා වෙනවා. එහෙම කිරීම අසාධාරණ, එහෙම නැත්නම් ඒක තාත්වික නිරූපණයක් නෙවෙයි, තාත්වික ගණනය කිරීමක් නෙවෙයි. ඒ නිසා තමයි වඩා තර්කානුකූල විදිහට තාත්වික වෙන විදිහට ප්‍රායෝගිකව සැබෑ සාමාන්‍ය විනිමය අනුපාතයක් ලබා ගැනීම සඳහා මේ බර තැබීම කරලා ඒ ගණනය කිරීම කරා. දැන් මේකට මේක තමයි නාමික විනිමය අනුපාතයේ සඵල අගය. සඵල නාමික විනිමය අනුපාතය. එතකොට නාමික විනිමය අනුපාතයේ සඵල අගයට රටවල් අතර උද්දමන අනුපාතයන්ගේ සාමාන්‍ය එකතු කළොත් ගැලපුවොත් අපිට මූර්ත විනිමය අනුපාතය ගණනය කරන්න පුළුවන්. දැන් ඊළඟ තීරිය ඔබට පේනවා ශ්‍රී ලංකාවේ උද්දමන අනුපාතය 8ක් විදිහට තියෙනවා. නමුත් AA රටවල්වල උද්දමන අනුපාතයන් 10ක්, 12ක්, 5ක් නේද? 10ක්, 5ක් ආදී විදිහට තියෙනවා. එතකොට මේ විනිමය අනුපාතය අතර වෙනස අවසාන තීරුවේ තියෙනවා. ශ්‍රී ලංකා විනිමය අනුපාතයත් ඇමරිකාවේ එක්සත් ජනපදයේ උද්දමන අනුපාතය, ශ්‍රී ලංකා උද්දමන අනුපාතයත් අතර වෙනස ඍණ 2ක්. ශ්‍රී ලංකාවේ 8යි, ඇමරිකාවේ එක්සත් ජනපදයේ 10යි. ඒ විදිහට වෙනස ඔබට පේනවා. ඒ රටවල උද්දමන අනුපාතයේ වෙනස, සමහර තැන්වල ඍණාගයක්, සමහර තැන්වල ධනාගයක්. මෙහි අවසාන ප්‍රතිඵලය ඍණ 2ක්. මේ අවසාන ප්‍රතිඵලය උද්දමන අනුපාතයන්ගේ රටවල්වල අවසාන ප්‍රතිඵලය ඍණ 2ක් කියලා කියන්නේ මේ ඍණාගයන් ටික සහ ධනාගයන් ටික එකතු කරලා අවසාන ප්‍රතිඵලය ගත්තොත් ඔබට පේනවා ජපානයේ 3යි, ඉන්දියාවේ 3යි, එතකොට 6යි, ධන 6යි, අනිත් රටවල්වල 8ක් වෙලා තියෙනවා. එතකොට ධන 6යි ඍණ 8යි කියලා කියන්නේ අවසාන ප්‍රතිඵලය ඍණ 2ක්. එතකොට මේ වෙනස ගැලපුවොත් නාමික විනිමය අනුපාතය, නාමික සඵල විනිමය අනුපාතය කියන්නේ 86.4 කියන අගයට ඍණ දෙකක් ගලපනවා කියලා කියන්නේ 84.4. එතන මූර්ත විනිමය අනුපාතයේ සඵලාගය 84.4. මෙතනදී නාමික සඵල විනිමය අනුපාතයට වඩා මූර්ත සඵල විනිමය අනුපාතය අඩුයි. එතකොට නාමික විනිමය අනුපාතයයි මූර්ත විනිමය අනුපාතය අතර වෙනස ඇතිවන ප්‍රතිඵලයටම සමානයි නාමික සඵල විනිමය අනුපාතයේ මූර්ත සඵල විනිමය අනුපාතයේත් වෙනස් වීම. නාමික සඵල විනිමය අනුපාතයට වඩා මූර්ත සඵල විනිමය අනුපාතය පහළ නම් ඒක අනිවාර්යයෙන්ම නාමික විනිමය අනුපාතයේ ඌනතක් සිරු වීම. මේක ගෙවුම් ශේෂයට යහපත්. නාමික විනිමය නාමික සඵල විනිමය අනුපාතයට වඩා මූර්ත සඵල විනිමය අනුපාතය ඉහළ නම් ඒකට හේතුව දේශීය ආර්ථිකයේ උද්දම නිහලාගයක් ගැනීම, එය අධිතක් සිරු වීමක් විනිමය අනුපාතය. ඒ ගෙවුම් ශේෂයට යහපත්. එනිසා නාමික සඵල විනිමය අනුපාතය මූර්ත සඵල විනිමය අනුපාතය, නාමික විනිමය අනුපාතය මූර්ත විනිමය අනුපාතය යන සංකල්පවල ප්‍රතිඵලය එය වෙනස් වීම එකම ප්‍රතිඵල ඇති කර දෙන්නා. සඵල විනිමය අනුපාතය කියන සංකල්පය අරගෙන ඉන්නේ එහි මධ්‍යස්ථාගේ විනිමය අනුපාතයේ මධ්‍යස්ථාගයක් පිළිබඳව පැහැදිලි කරන්න. එනිසා මධ්‍යස්ථාගේ අරගෙන සමස්ත ආර්ථිකයේ විනිමය අනුපාතයන්ගේ හැසිරීම පිළිබඳව පැහැදිලි කිරීම සඳහා සඵල විනිමය අනුපාතය කියන සංකල්පය වැදගත් වෙනවා. ඔන්න ඔය ටික තමයි අපිට මෙතනදී තේරුම් ගත යුතු ප්‍රධාන කරුණු වන්න. එතකොට පුතේ මේ විනිමය අනුපාත කියන ඒකකේ නැත්නම් මේ විනිමය අනුපාත කියන කොටසෙහි අවසාන අධ්‍යයනත අවසාන පැහැදිලි කිරීම ඊළඟ වීඩියෝවෙන් පෙන්වන්න කරනවා. ඒ කියන්නේ විනිමය අනුපාත 4 කියන වීඩියෝෙන් ඔබට හඳුනා ගන්න පුළුවන්. ඒ වීඩියෝවෙන් විනිමය අනුපාත අව ප්‍රමාණය, ප්‍රති ප්‍රමාණය, එක ගෙවුම් ශේෂයට බලපාන ආකාරය, ශයවීම් ආදී සංකල්ප විනිමය අනුපාතයේ අවසාන නැත්නම් අපි මෙතෙක් පැහැදිලි නොකර යම් සංකල්පයක් තියෙන සියල්ලම එම කොටසෙන් පැහැදිලි කරනවා. එතකොට විනිමය අනුපාතය පිළිබඳ ඔබට පූර්ණ අවබෝධයක් මේ වීඩියෝ සියල්ලෙන්ම පිළිවෙලට අධ්‍යයනය කළොත් ලබා ගන්නට පුළුවන් වේවි.